ලක්ෂ 14ක් අපි කියන්නේ මේ වගේ 14ක් දෙන්න. 100ක ඩියුටියක් ගැහුවොත් ආණ්ඩුවටත් ආදායම ලක්ෂ 12කට උත් වහන පදිනවා මිනිස්සු. ආයුබෝවන් සුබ දවසක්. ඉතින් සියලු දෙනාට ඉක්මන් පාලම YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි දන්නවා ලංකාවේ වාහන කියන්නේ හැමෝගෙම තියෙන හීනයක්. ඉතින් මේ හීනෙට යන්න ලංකාවේ හැමෝටම බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් ඒ හීනෙට යන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. කවෙක මේකත් CC 650. වැගන්ආර් එකේ තියෙන එන්ජින් කැපැසිටි එකමයි තියෙන්නේ. ඉතින් මල්ලි මෙහාට එන්න. මේ පෙන්වන්න මොකද? බලන්න. මේක ඇතුලේ තියෙන ඉඩ පාන. බලන්න බලන්න. මේ බලන්න මේකේ ලස්සන. ඇතුලේ කොච්චර නීට්ද? කිලෝමීටර් කීයද මල්ලි මේක දුවලා තියෙන්නේ? සාමාන්‍ය 80000යි. බලන්න එතකොට මේ කාර් එක කොච්චර නම් වටිනවද කියලා අපේ මිනිස්සුන් දන්නේ. අනිත් එක හයිබ්‍රිඩ් කියලා කතා කරනවා මිනිස්සු. කරන්ට් එක කපනවා. කපන එක වෙලාවක් නැහැ. නුවර ගිහිල්ලා කොළඹ එන්න බෑ ඉලෙක්ට්‍රික් වාහනයක ආතතිය. කොතන නවතීද කියලා. දන්නේ නැහැ. මේ වාහනේ මේ ඔප්ෂන් එක තියෙනවා මේ බලන්න. ಐಡಲ್ ಸ್ಟಾಪ್ කියන්නේ අර ಟೆಸ್ මේ වැගන්ආර් ಹೈಬ್ರಿಡ್ එක වගේම මේ වාහනේ ට්‍රැෆික් ජෑම් එකකදී එන්ජින් එක නවතිනවා. ජෑම් එකකදී එන්ජින් එක නැවතිලා ආයෙ ඇක්සලරේට් කරනකොට එන්ජින් එක ඔටෝ ස්ටාර්ට් වෙලා යනවා. පෙට්‍රල් කොච්චර ඉතිරියද්ද බලන්න. ඒත් එක්කම මේ කාරුත් වරායට අපිට දෙන්න පුළුවන්. මේක 2012 මේ වගේ කාර්යයක් අපිට දෙන්න පුළුවන් වරායට ලක්ෂ 6ට. ඉතින් දෙයි හාමුදුනේ අපි වෙයි. මේ ඉල්ලන්නේ නැහැ නේ V8 ඕල්ලෝ V8 අපි ඉල්ලන්නේ නැහැ. අපිට උන අහිංසක මිනිස්සු ජීවත් වෙන්න තමන්ගේ මුදලට 100-200ක් ඩියුටි ගන්න. ආණ්ඩුවත් ගොඩ බෑනේ මත්තක් නැතු. විද්‍යතුන්ගේ පෑ දේවා මොකද TV ලක්ෂ 14ට අපි කියන්නේ මේ වගේ 14ක් දෙන්න මේ රටේ කෝටි 25ක් ජනගහනය ඉන්නවා. කෝටි 20ක් අයින් කරත් ඉතුරු කෝටි 5ට වාහන ගහනවමනේ අපේ රටේ 2 කෝටි ගානේ ඉන්නේ මුළු ජනගහනයම. මිනිස්සු අහන වාහන තියනවද කියලා. ඉල්ලුවොත් අපි දෙන්නම් ඕන තරම් දෙන්න මිනිස්සුත් ඉන්නව නැව පිටින් දෙයි. බලන්න මේ විට්ස් මේ සියලුම විට්ස් කාස් අවුරුදු 5ක් ඇතුළත කාර්. බලන්න මේ කාස් මුළු මේ සියලුම විට්ස් කාර්. ඒක අපි ගත්තේ නයිජීරියාවට පටවන්න. බලන්න මේ කාර් ඩෙන්ට් එකක් නැහැ. පොඩි සීරීමක්වත් නැහැ. මේ තියෙන්නේ ස්මාර්ට් කී. බලන්න වින්ක මිලර්ස්. වින්ක මිලර්ස්. පුස්ටාක්. සීලු පහසුකම් තියෙනවා. බලන්න මේ විට්ස් කාර් ඔක්කොම යන්නේ මේ නයිජීරියා. මේ බලන්න. සීලු මේවා යන්නේ නයිජීරියා. ඇයි ඉතින් බැරි ලංකාව ඇයට මේ සහනයක් දෙන්න? මම දැක්කා මේ ළඟදි ලංකාවේදී බජාජ් ස්කූටරේ සයිස් එකට තොර 4 කාරයක් එනවා. 4 දෙනා නැග්ගහම සමහරට 2 නැමේ. අනිත් එක තනි සිලින්ඩර් එන්ජිමක්. ෂුවර් එකක් තියලා විශ්වාසයක් තියලා යාපනයේ කොළඹෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ වගේ මේ පොඩි කාර් මේ ත්‍රිවිල් එකට ත්‍රිවිල් එකක් හා සමානයි. දුර බැලුවොත් පොඩි දුරයි. මට මතකයි මගේ වීඩියෝ එක බලපු නරඹපු හැම දෙනාටම මම මේක අවස්ථාවක් කරගන්නවා. හැම දෙනාටම ස්තුති කරන්න ගෞරවපූර්වකව හිසනවා. ගෞරව කරනවා ඒගොල්ලන්ට. මං හිතන්නේ ලක්ෂ ගාණක් බල්ල තිබුණා. ඒගොල්ලන්ට මං හිසනවා ආචාර කරනවා. මම කීවේ ඇත්ත. අහලා බලන්න මේ ජපානයේ ඉන්න මිනිස්සුන්ගෙන් ජපානයේ ඉන්න ව්‍යාපාරිකයින්ගෙන් මම කියන කතාවේ සත්‍යාසත්‍ය බලන්න. මේවා ඇත්තටම අහිංසක මිනිස්සුත් සැප විඳිය යුතුයි. දැන් බලන්න කොරෝනා ඔක්කොටම එකවර එන්නේ. මිහිතපදී තව වසංගත වෙයි. ඒ ටික කාලෙදී මිනිස්සු සැප විඳිය යුතුයි කියන මතේ මම ඉන්නවා. මේ මිනිස්සුත් ඔක්කොම සැප විඳින්න ඕනේ. මේකේ බොහොම ටික දෙනයිනේ සැප විඳින්. ඒයි අනිත් සැප විඳපුවම තමන්ගේ ප්‍රමාණයට හරියන්නේ.
තමන්ට වාහනයක් ගත්තා ගන්න පුදුමාසාවක් කට්ටියට තියෙනවා. නමුත් ගන්න බෑ. ඩියුටි රෙඩි. පර්මිෂන් නැහැ. තව සමහර එක්ක පාරවල් ඉඩ නැහැ කියලා. මගේ දාතුර මෙදා මේ යෝජනාව මම කරන්නේ ගන්න වාහනේට ඩිස්පෝස් කරන්න ඕනේ. මේ වාහනේ ගන්නව නම් පරණ වාහනේ තලන්න ඕනේ. ලෝකේ හැම රටකම වාහන තලනවා. පරණ වාහන එකතු කරන්නේ අයින් කරනවා. අලුත් වෙනවා මිනිස්සු. අපිත් අලුත් වෙමු. පාරවල් ඉන්න නැත්නම් තියෙන වාහනේ ඩිස්පෝස් කරන්න කියලා මම එදා ඉඳලා කියන්නේ තල්ලා අයින් කරන්න ඕනේ. අයින් කළා මේ අලුත් වාහනේත් මේ වාහනේ අපි දෙන ගාණ ඇහුවොත් ඔයගේ පිස්සු හැදේ. වරායට දෙන්න පුළුවන් කොළඹ වරායට ලක්ෂ 6කට. CIF 100 එක ඩියුටියක් ගැහුවොත් ආණ්ඩුවට ආදායම ලක්ෂ 12ට අලුත් වාහන පදිනවා මිනිස්සු. පුළුවන් කෙනෙකුට හරි ගන්න. ධෛර්ය උනන්දු නිද්වත් උගතුන්ගේ සිත් සතන් පහළ වේවා. පුළුවන් තරම් ඉක්මනින් මේකට තීන්දුව තියන්න ගැනීමට. හැබැයි ඒ කාලේ ඉඳන්ම ඉතින් හැමෝම බැන්නේ මේ ලංකාවේ 225ට. හැබැයි දැන් ලංකාවේ 225 මාරු වෙලා තියෙනවා. මොකද ඉස්සර හිටපු ලංකාවේ 225 හොරා කාලා ගසා කාලා තමන්ගේ සාක්කුවට සල්ලියනවා නම් තමයි හැම දෙයකටම ඕකේ එක දුන්නේ. හැබැයි දැන් අලුත් රජයක් පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් එයාලගේ ওই හොරා කෑම නැහැ කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් ඒ නිසා එයාලත් එක්ක ලංකාවට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව දෙයක් තමයි ඉතින් හැමෝම කියනවා ලංකාවේ ඩොලර් සංචිතය නැති නිසා මේ වාහන ගන්න බෑ කියන කතාව. හැබැයි ඉතින් වාහන ආනයනය කරුවන් කීවේ ඉස්සර ඉඳන්ම මේ ලංකාවේ ඩොලර් සංචිත භාවිතා කරන්නේ නැතුව වාහන ගෙන්නන්න පුළුවන් කියන කතාව. ඉතින් අන්න එයාලට උනත් පුළුවන් දැන් මේ රජයත් එක්ක කතා කරගෙන ඔය කියන විදිහට ජනතාවට සහනයක් දෙන විදිහට වාහන ගෙන්නන්න. ඉතින් ජපානයේ ඉන්න දහනායක බණ්ඩාර මහත්තයා හැමදාම කිව්වේ ලංකාවේ ඉන්න උගතුන්ගේ වියතුන්ගේ ඇස්පෙරේවා කියලා. ඉතින් දැන් උගතුන්ට වියතුන්ට කතා කරන්න පුළුවන් කාලයක් වගේම පුළුවන් අය ඉන්නවා. ඉතින් ඒ නිසා ඉතින් දැන් ත්‍රිවිල් එකක් ලක්ෂ 14ට ගන්න වාහනයක් ලක්ෂ 14ට දෙන්න පුළුවන් කියන කතාව කිව්වා. ඉතින් අන්න ඒ මුදලටම නෙමෙයි ඒවල යම් කිසි වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ අහිංසක මිනිසුන්ට හොඳ වාහනයක් ගන්න පුළුවන් විදිහට ඒ වැඩපිළිවෙළවල් කරන්න පුළුවන් නම් දැන් මේ ලංකාවට වාහන එවන්න පුළුවන් කියන අය මේ රජයත් එක්ක කතා කරගෙන යම් කිසි එකඟතාවයකට හරි ඇවිල්ලා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් වාහන ගෙන්නන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඉතින් කියනවා. මොකද ඒ කියන්නේ මේ ලංකාවේ ජීවත් වෙන හැමෝගෙම හිණයක් තියෙනවා වාහනයක් ගන්න කියන එක. ඉතින් අන්න එයාලා වෙනුවෙන් කරන ඉල්ලීමක් තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ මම. මොකද අපේ අහිංසක මිනිස්සු සැප විඳිය යුතුමයි. ඉස්සර අපේ රටට දෙයක් කරනවා නම් එයාලගේ සාක්කුවට මුදල් යන්න ඕනේ. ඒ වගේම තමයි එයාලා විතරක් සැප විඳිය යුතුයි කියන තැන ගොඩක් අය හිටියා. හැබැයි ඉතින් ඒ අය දැන් මේ පාලනයෙන් ඉවත් වෙලා තියෙනවා. දැන් ලංකාවේ හැමෝම හිතන දෙයක් තමයි අපේ රටට යහපතක් උදා වේ කියලා. ඉතින් ඒ නිසා අපි ඉතින් ඉවසීමෙන් බලන් ඉමු මෙයාලා අපේ රටට යහපතක් කරනවාද කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හැමෝගෙම තියෙන වාහන සීනේ හැබෑ වෙන්න ඕනේ ඉක්මනින් කියලා ඉතින් කියනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න සියලු දෙනාටම ජය වේවා, සුබ දවසක්.